ආයුබෝවන් ඔබ මේ කෙසරින්නේ ස්වර්ණමහනී රාත්‍රියේ 10:30 ප්‍රධාන ප්‍රෝත්ති ප්‍රකාශය සමගින් අද ලයිව් එකෙන් සමගින් ඔබ හමු වන මම මදුශාන්ත සිල්වා මම ටිකා ගුණසේකර සුබරුදු පරිදි මුලින්ම සිරස්තල මේතු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරේ විපතට පත් වූ වන් සිහි කිරීමට රටම එක් වෙයි පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු හැටි බෝම්බ ප්‍රහාරය ගැන අවවාද ලැබිලත් පිටරටවල් වලින් එය අතපසු කරපු සේනාධි නායකයාගේ පටන් අන්තිමයා දක්වා ලංකාවේ වගකිව යුතු අය සියලු දෙනාවම නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා මෙරටින් අදත් කොරෝනා ආසාදිතයින් 6 දිනක වාර්තාවෙන් කෙසල්වත්තේ තවත් දහසක් නිරෝධායනයට දානියකින් කොරෝනා ගියා දැයි සැක පන්සලකුත් නිරෝධායනය කෙරේ 5000 දීමනාව දෙන අතරේ තන තන අර්බුද මාන්තු දාන්නම ජනතාව වෙනුවෙන් කතා කරා කියලා මාන්තු දාන්න පුතුමා නෑ පුතුමා හොන්නෙන්න බෝ පොත්ගලෙන් 270කට පමණ දිවි අහිමි කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට හරියටම වසරක් සම්පූර්ණ වෙනවා. එම ප්‍රහාරයෙන් පවුල් 400ක පමණ සමාජිකයින් පීඩාවට පත් වුණා. තවත් විශාල පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. එම ප්‍රහාරයේ වර්ෂ පූර්ණයේ සිහි කෙරෙන අද ලක්වාසී සියලු දෙනාගේම ප්‍රාර්ථනය යලිත් එවැනි අවාසනාවන්ත සිදුවීමක් මෙරට තුල නොවේවා යන්නයි. දහස් 19 වසරේ අප්‍රේල් මාස 21 වෙනිදා අලුත් අවුරුදු උදාව සමරා හරියටම ගත වෙලා තිබුණේ සතියක් පමණයි. එදින තවත් සුවිශේෂී දවසක් වුණා. ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි කරමින් කිතුණු බැතිමතුන් බොහෝ පිරිසක් එදින හිමිදිරියේ සිටම දේවස්ථාන කරා පැමිණියා. ලබ පෙරවරු 8:30 පසුවෙත්ම දේවස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවතුණා. බැතිමතුන් දෙවියන් හමුවේ යාඥා කරද්දී කිසිවෙකුත් නොසිතූ යමක් සිදු වෙමින් තිබුණා. වෙලාව පෙරවරු 8:45යි. දෙවියන් යදිමින් සිටි දහස් ගණනක් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණේ කිසිවෙකුත් නොසිතූ අයුරින්. සිදු වූයේ කුමක් දැයි තේරුම් ගැනීමටවත් නොහැකි වූ බොහෝ දෙනා දේවස්ථාන පුරා දිව ගියේ තම දරු මුණු පුරන් ඇතුළු සමීපතමයෙන් සොයමින්. තවත් බොහෝ දෙනෙකු තැන් තැන්වල වැතිරී සිටියා. කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට සහ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ එම ප්‍රහාරවලින් බොහෝ පිරිසකට දිවි අහිමි වුණා. තවත් එවැනි පිරිසකට දරුණු තුවාල සිදු වුණා. දෙමව්පියන්ට දරුවනුත් දරුවන්ට දෙමව්පියනුත් අහිමි වුණා. දැන් අම්මා තාත්තා එක්ක හැදුණු වැඩුණු දරුවෝ අම්මා හෝ තාත්තා මිය ගිහිල්ලා එක්කෙනෙක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දෙමව්පියෝ දෙන්නම මැරුණු දරුවන්ගේ සදාචාරාත්මක ජීවිතය කොහොමද? ඒ දරුවන්ව බහරකාරයන් තුල ජීවත් වුණත් ඒ දරුවෝ කොහොමද ජීවත් වෙන්නේ? ඊට පස්සේ දරුවෝ මිය ගිය දෙමව්පියන්ගේ ඒ දුක වේදනාව වාව ගන්න බැරුව ඒ මිනිස්සුන්ගේ ජීවිත එක තැන නැමතිලා තියෙනවා. ඒ දෙමව්පියන්ට වෙන ඉරණම මොකද්ද? තවත් පෞද්ගල හැමෝම මිය ගිහිල්ලා එක්කෙනයි ඉතිරි වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඛේදනීය මහා විනාශයක් තුල ජීවත් වෙන බොහෝමයක් අය අද අපි දකිනවා. මේ ප්‍රහාරයෙන් කටුවා පිටිය දේවස්ථානයේ පුද්ගලයන් 115 දෙනෙකු මිය ගියා. කොච්චිකඩේ දේවස්ථානයේ සිටි බැතිමතුන්ගෙන් බෝම්බ ප්‍රහාරයට හසුව මිය ගිය ගණන 56ක්. මඩකලපුව සියෝන් දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් අතරින් 30 දෙනෙකුට අධික පිරිසක්ද මේ ප්‍රහාරයෙන් මිය ගියා. කටුවා පිටියෙත් කොච්චිකඩෙත් පවුල් 4කට අයත් සියලුම සමාජිකයන් ජීවිතක්ෂයටපත් වුණා. මේ ප්‍රහාරය තවත් අවාසනාවන්ත සිදුවීම නම් ළමුන් 12 දෙනෙකුට මව්පියන් 2 දෙනාම අහිමි වීම.
ළමුන් 52 දෙනෙකුට මව හෝ පියා අහිමිව තිබුණා. කටුවා පිටියේ පමණක් පවුල් 7ක මව්පියන්ට ඔවුන්ගේ සියලුම දරුවන් නෙප්‍රහරෙන් අහිමිව ගියා. තවත් පුද්ගලයන් 167 දෙනෙකු තව දුරටත් නිවාස තුල සිට ප්‍රතිකාර ලබනවා. ප්‍රහාරයට වසරක් ගතව තිබියදීත් තවත් දෙදෙනෙකු තවමත් පසුවන්නේ රෝහල්වල. දැන් අවුරුද්දක් මං ස්පිටාලෙක ඉන්නවා. ඊට වඩා ගොඩාක් දුරට සනීපයි මට. හිතනවා මම ඉස්සරහට ජීවිතේ මිටත් වඩා මං සනීප වෙලා 100%ක් සම්පූර්ණ නොවුනත් 150ක් තරම් 70%ක මට්ටමින් හරි මට ජීවිතේ මගේ දේවල් මට කරගන්න මට මොකක් හරි ලොකු අවස්ථාවක් ලැබෙයි කියලා. දේවස්ථාන පමණක් නොව මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක්ද මෙම අන්තවාදී කල්ලියේ ඉලක්ක බවට පත් වුණා. කොළඹ ශැංග්‍රිලා, කිංග්ස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන ප්‍රධාන පෙළේ හෝටල් වලට එම බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර දෙහිවල ප්‍රදේශයේ අවන්හලකද පිපිරීමක් සිදු වුණා. මේ පිපිරීම් වලින් 270ක පමණ පිරිසක් මිය ගියා. මේ මිනිස්සුන්ට ඉතු නොවුණු දෙයක් තියෙනවා. ඒක තමයි සාධාරණත්වය. මේ මිනිස්සු ඉල්ලනවා මේ ප්‍රහාරය කෙරුවේ කවුද කියලා අපිට කියන්න. මොකද මේ ප්‍රහාරයට ලක්ුණේ අපි. එහෙමනම් අපිට අයිතියක් තියෙනවා දැනගන්නට මේ ප්‍රහාරය සිදු කෙරුවේ කවුද? මේ ප්‍රහාරයට අනුබල දුන්නේ කවුද? ඊට පස්සේ ඒ අයට සාධාරණ දඬුවමක් දෙන්න. පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් සහ තුවාල ලැබුවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් අද දිවයින පුරා ආගමික වතාවත් සිදු කෙරුණා. එමෙන්ම මේ ප්‍රහාරය අනුස්මරණය කරමින් විනාඩි 2ක නිහඬතාවක්ද පැවැත්ුණා. මෙරට දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණේ උදෑසන 8:45 9ත් අතර කාලය තුලයි. එසේ කරමින් ලක්වැසියන් අද පෙරාරු 8:45 සිට විනාඩි 2ක නිහඬතාවයක නිරත වුණා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් අද පෙරාරුවේ මෙලෙස එක් වුණා. ඒ විජේරාමේ පිහිටි සිය නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පහන් දැල්වීමෙන් අනතුරුව මිය ගිය අය සිහි කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයකද නිරත වුණා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාද පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කිරීම වෙනුවෙන් එක් වුණා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් සහ තුවාල ලැබුවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් දිවයින පුරා විහාරස්ථාන, දේවස්ථාන, පල්ලි සහ කෝවිල්වල ආගමික වතාවත් සිදු කෙරුණා. පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන්ගේ අනුශාසකත්වයෙන් රාජකීය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී අද පෙරවරුවේ ආගමික වතාවත් පැවැත්ුණේ ස්වර්ණ වාහිනියෙන්ද දායකත්වයෙන්. බම්බලපිටිය ශ්‍රී මාණික්‍ය විනාගර කෝවිලේදී පැවති ආගමික වතාවත් වලටද ස්වර්ණ වාහිනිය එක් වුණා. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් සහ තුවාල ලැබුවන්ට සෙත් පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් අද මෙලෙස සිදු කෙරුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සමස්ත සංවිධාන ජාලය ලොවට හෙළිදරව් කළ යුතු බව අගරදුගුරු අතිඔතු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරයට වසරක් ගත වීම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහා මොලකරුවන් මෙතෙක් හෙළි වී නොමැති බවයි. මේ සිදුවීම පිටුපස්සේ ඉන්න අය උත්සාහ කළේ මේ රට තුළ ලොකු ව්‍යසනයක්
නිර්මාණය කරන්නට. නමුත් අපි අපේ සහෝදරත්වයේ එකමුතුව පෙන්නලා අපි එය ඉවසීමෙන් සහ සංවරයෙන් යුතුව පරාජයට පත් කරා. දෙවෙනුව අපි මේ සම්බන්ධව වගකෙව යුත්තේ කවුද කියන එක පිළිබඳව සොයා බැලීම අපේ යුතුකමක් වෙනවා. ඒ අය මෙහෙවපු අය, ඒ අයට අදහස් උදහස් දුන්නු අය, අන්තවාදී අදහස් වලින් ඔවුන්ගේ හිත ද්වේෂ සහගත වෙන්නට ඉඩ හැරපු අය, මේකට මුදල් වලින් හෝ යම්කිසි අනුග්‍රහයක වචනයකින් සහයෝගය දුන්නු අය, මේ අය බොහෝ දෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා. මේක හරියට නිකන් ජාලයක් වගේ. මේ අය කවුද කියලා සොයා ගන්නට අපේ යුතුකමක් තියෙනවා. ඔවුන්ගේ තරහතිරම ඉහළ සමාජ තත්ත්වය, දේශපාලන බලපුලුවන්කාරකම් මේ දේවල් අපි ගණන් ගත යුතු වන්නේ නැහැ. විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ ඉඳලා පහළම තලයේ දක්වා මේ කාරණාවේදී කරුණු ගැන අවබෝධයක් ලැබිලත් යම් ආකාරයක සාධක තිබිලත් ඒ පිළිබඳව සොයා බලන්නට කටයුතු නොකරපු, ඒ වගේම මේ බෝම්බ ප්‍රහාරය ගැන අවවාද ලැබිලත් පිටරටවල් වලින් එය අතපසු කරපු සේනාධි නායකයාගේ පටන් අන්තිමයා දක්වා ලංකාවේ වගකිව යුතු අය සියලු දෙනාවම නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය තාමත්ම ශක්තිමත්ව කළ යුතුයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිනවා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කිසියම් කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්න එපා. මීට කලිනුත් අපේ රටේ තිබිච්ච ඉතාමත්ම වැරදි ආකල්පයක් තමයි මිනිමැරුම්, බෝම්බ ප්‍රහාර මේ වගේ දේවල් රතු පළසයට හඟවන ප්‍රතිපත්තිය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මේ සාහසික අපරාධෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතල තුවාල ලැබුවන්ගේ පෞල්වල සමාජිකයන්ට මෙන්ම බලවත් කම්පනයට පත් වූ කතෝලික ජනතාවට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට සිය සංවේගය පුද කරන බවයි. ප්‍රහරෙන් මියගිය වැඩි පිරිස කතෝලික බැතිමතුන් වුවද එය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ජනාධිපතිතුමා පවසනවා. කුමන මතවාදයක රැඳෙමින් හෝ මෙවැනි මිනිස් ඝාතන සිදු කිරීම මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. සෞභාග්‍යයේ දැක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි මෙරට සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවද සිය නිවේදනය මගින් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නිශ්චිතවම හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් ජනතාව වෙත සහතික වී තිබෙනවා. යම් පාලනයක් සහිතව ඇඳිරි නීතිය ලිහිල් කළද කොරෝනා පාලනය සඳහා ජනතාව සතු වගකීම අත් නොහළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වේරතුංග මහතා සමග ඊ රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. විශාල වගකීම ජනතාවට පැවරෙනවා. අපි මේ විවෘත කරත් මේ සීමාවන් ඇතුළත අනවශ්‍ය ගමන් යන්නට නෙවෙයි මේ විවෘත කරන්නේ. මේ වගකීම ජනතාව හොඳ හැටි තේරුම් ගන්නට ඕන. මේ වෛරස නිසා තිබෙන තර්ජනය ඉවර වෙලා නැහැ. අපි පාලනය කළ කළමනාකරණය කරගෙන තිබෙනවා. ඒක අපි ඒ විදියටම ඉදිරියට ගෙනියන්නට අපිට ජනතාවගේ සහයෝගය ඉතාමත්ම වැදගත් වෙනවා. අධිකරු ජනාධිපතිතුමන සමහර අය කියනවා ඇයි මේක තව ටිකක් ප්‍රමාද කරන්න බැරි? තව මාසයක් වහලා තියන්න පුළුවන් නම් මමත් කැමතියි. නිරෝධායන පැත්තෙන් කල්පනා කරලා බලන්න. මෙහෙම අවස්ථාවක නෙවෙයි. සාමාන්‍ය වශයෙන් මාසයක් රටක් වහලා තිබුණොත් කොහොම තත්ත්වයකට දෙන්නේ කියලා. දැන් අපේ ආර්ථිකය ගැන ඔබතුමන්ට අලුතෙන්ම හිතන්නට වෙලා. මේක දේශීය ආර්ථික සැලැස්මකට යොමු වීමට හොඳම අවස්ථාව. මේ දිනවල විරුද්ධ පක්ෂයේ සහ එයට සම්බන්ධ නොයෙකුත් කණ්ඩායම් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති බව කියමින්, ඒ බව හුවා දක්වමින් නොයෙකුත් ප්‍රකාශ කරමින් සිටිනවා. මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට විවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකියයි. සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාවක් ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද, එය කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලුවක් මේ අවස්ථාවේ නැති බවත්, විවස්ථාපිතව සිදුවේ යුක්ත ඉතා පැහැදිලි බව, අවසාන වගකීම තිබෙන්නේ කාලඟද යන්න ගැනත් සැකයක් නැති බව මම සියලු දෙනාටම මතක් කර දෙන්නට
කැමැති. මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා මැදිහත් වන අමාත්‍යංශවල ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් පිරිසක් අද ජනාධිපතිතුමා හමු වුණා. එම සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී ජනාධිපතිතුමන් උපදෙස් දුන්නේ ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව උවද අත්‍යවශ්‍ය සේවා සැපයීම කොරෝනා වෛරසය පාලනයට සහාය වන අයුරින් සිදු කළ යුතු බවයි. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අති උතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වැහැදුටුවා. ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන අවස්ථාවේ අගරදුගුරු හිමිපාණන් හමුවේ ශෝකය බෙදා ගැනීම සඳහායි. කාඩිනල් හිමිපාණන් වැහැදැකීමේ අවස්ථාවට හිටපු විපක්ෂ නායකතුමන් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් වුණා. මේ හමුව පැවැත්ුණේ කොළඹ අගරදුගුරු නිල නිවසේදී. මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදීන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බවයි. අපි අවධාරණය කරා ගරු කාර්යාලයතුමාට සමගි ජන බලවේගය කිසි දිනක ත්‍රස්තවාදයකට ඉඩ තබන්නේ නැහැ. ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියලුම දෙනා නීති හමුවට ගෙන ඇවිල්ලා ඒ අයට ලබා දිය යුතු දැඩි දඬුවම් ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි සෑම විටම කැපකැප වෙලා සිටිනවා. මොනම ආකාරයකින්වත් ත්‍රස්තවාදයකට අපේ මාතෘභූමිය තුළ පීඩ තබන්නේ නැහැ. ඉතාමත්ම දැඩි ක්‍රියාමාර්ග තුළින් ත්‍රස්තවාදය ත්‍රස්තවාදීන්ව ඍජුව හෝ වක්‍රව එයට සහය ලබා දෙන ඒ සියලුම පුද්ගලයන් සහ කණ්ඩායම් සහ කොට්ටාස සහ මුලින්ම මර්ධනය කරලා ත්‍රස්තවාදය අපේ රටෙන් තුරන් කරන්නට අපි සෑම විටම කැපකැප වී සිටිනවා. ත්‍රස්තවාදය තුරන් කිරීම තුළ අපි මොනම ආකාරයකින්වත් ජාතීන් ආගම් කුල ගෝත්‍ර හෝ වෙනත් කරුණු කාරණා හේතු කරගෙන අපි සමූල ජන කොට්ටාසයන් හොම් කරන්නට ඒ වයින් පිළිගන්නට යන්නේ නැහැ. ඒ නිසා අද යුගයේ අවස්ථා අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ ප්‍රගතිශීලී ජාතිකත්වය ධනාත්මක ජාතිකත්වය. ඒ ධනාත්මක ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දීලා ත්‍රස්තවාදයේ මුළුළු පුටා දමන්නට අපි යපකප වෙනවා. ඒ වගේම ජාතීන් අතර ආගම් අතර ජන කොට්ටාස අතර සමගිය තුළින් අපේ මාතෘභූමියේ ස්වෛරීත්වය සුරකින්නට අපි යපකප වෙනවා. මෙරටින් හමු වී ඇති COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දින හමු වූ ආසාදිතයින් 6 දෙනෙකු සමගයි. ඉන් පසු දිනකම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අනෙක් තැනැත්තා වරකපුල ප්‍රදේශයෙන් හමු වුණා. මෙවන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් හමු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. රත්නපිටිය විශ්වවිද්‍යාල මාවතේ නිවසක පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග එම පුද්ගලයා ප්‍රතිකාරගත් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු 70 දෙනෙකු PCR පරීක්ෂණයකට අද පෙරවරුවේ ලක් කළා. රත්නපිටිය ප්‍රදේශයේ නිවසේදී හදිසිය රෝගාතුර වීමත් සමග ඔහුගේ පුත්‍රයා විසින් පන්නිපිටිය පෞද්ගලික රෝහලකට සහ ජයවර්ධනපුර රෝහලට ඊයේ පස්වරුවේ රැගෙන යාමෙන් අනතුරුව ඔහුව PCR පරීක්ෂණයකට භාජනය කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ එම තැනැත්තාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන්පසු මෙම පුද්ගලයාව සහ ඔහුගේ පුත්‍රයාව IDH රෝහලට රැගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. එමෙන්ම මෙම තැනැත්තාගේ බිරිඳ නිවසේ ස්වයං නිරෝධායනයකට ලක් කළ බවයි බොරලැස්ගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක HAK විජේසූරිය මහතා ප්‍රකාශ කළේ. මේ අවටින් රෝගීන් නැති හින්දා මේ රෝගියා කවදාවත් ගිහිල්ලා නැති හින්දා මේ අවටෙන් හැදුනා කියලා හොයන්න අමාරුයි. දැනට ඒක පිළිඳන පරීක්ෂණ කරගෙන යනවා. මේ අතර මීට දිනකට පෙර මෙම කොරෝනා වෛරසයට ලක් වූ පුද්ගලයා සිටි නිවසින් අසල තිබූ විහාරස්ථානයකට දානය ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලා 5 නමක්ද ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට බොරලැස්ගමුව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය විසින් පියවර ගත්තා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ මත්ස්‍ය ව්‍යාපාරිකයා සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයන් 66 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය බලධාරී බල ප්‍රදේශයෙන් හමු වූ ප්‍රථම කොරෝනා ආසාදිතයා මොහු වෙනවා. මේ අතර මෙම මත්ස්‍ය ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළට පැමිණීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ හෙට සිට දින 3ක් తాවකාලිකව වසා දැමීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමය පියවරගෙන තිබෙනවා. අද උදේ පාන්දර අපට ආරංචියක් ලැබුණා. අපේ මහා කට්ටේගේ වෙළඳ අත්වක වර්ෂල් 154ක් තියෙනවා. 154 න් තනින් තන ලෑලි 3ක් සීල් කරලා තියෙනවා. අවුකේ අමාත්‍ය සිංහල ගුවා හෙට උදේට PCR පරීක්ෂණ කරන් සීලුම වෙළඳසල් වලදී ව්‍යාපාරික මහත්තුන් සහ සේවක ලෑස්ති කරගන්න කියලා. ඉතින් හෙට උදේට අපි තීරණ කරගමු. උදේ 6 ඉඳලා PCR පරීක්ෂණ
මේ අතර කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් පිරිසක් ඊයේ දිනේ සහ අද දින හමුවීමත් සමග එම ප්‍රදේශයේ තවත් පවුල් 242කට අයත් පුද්ගලයන් 1010 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවරගෙන තිබෙනවා. අද දිනේද එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ලුතෙනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මෙරටින් වාර්තා වූ රෝගීන්ගේ ව්‍යාප්තිය 90 වැඩිම පිරිසක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ අතර පුද්ගලින් 1729 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් කරමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව වෙතින් පවත්වාගෙන ලැබුණු නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද දින 149 දෙනෙකු තම නිරෝධායන සහ PCR පරීක්ෂණ නිවීමෙන් අනතුරුව ඔවුන් නිවෙස් බලාපිටත්ව ගොස් තිබ්බා. ඒ අනුව 4348 දෙනෙකු මේ දක්වා නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. මේ අතර තලවකැලේ නගරයේ බස්නවතුම්පලක සිටි යාචකයෙකු උණ සහ කැස්ස රෝග සහිතව රෝගාතුර වී සිටීම නිසා ඔහුව රෝහලට රැගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. බස්නවතුම්පල සහ ඒ අවට ප්‍රදේශය විෂබීජ හරණයට ලක් කළේ මෙලෙසින්. මේ අතර කොරෝනා වසංගතයේ මැඩපැවැත්වීම වෙනුවෙන් වසංගත රෝග විද්‍යාංශයේ සේවකයන් ඇගයීමට ලක් කිරීම අද සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය හදේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අපට එක රෝගියෙක් හම්බ වුණාම බණ්ඩාරනායක පුරේ ඒ සිටින මුළු ගම්මානයම අපි පරීක්ෂාවට ලක් කරා. හැබැයි මේ කරගෙන යන්නේ ඊටාම විද්‍යාත්මක ක්‍රමයකට අවදානම් සහගත කණ්ඩායම් සියල්ල හඳුනා ගනිමින් අපේ එකම ඉලක්කය ඊටා ඉක්මනින් මේ රෝගය ලංකාවෙන් අයින් කර ගැනීම. ඒ සඳහා රජයක් විදියට මේ අවසාන රෝගියා අයින් වෙන තුරු අපි මේ කටයුතු අපි ඊටාම වගකීමකින් යුතුව අපි කරගෙන යනවා. ඒ වගේම දැන් ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශ ජනතාව යම් කිසි ඉහිල් භාවයක් පෙන්눔 කරන භාවයක් අපට යම් යම් තැන්වලින් වාර්තා වුණා. මේ රෝගය මේ රටින් පහ වෙලා ගිහිල්ලා නැහැ. ඒ රෝගය රටින් පහ කිරීම සඳහා අපි ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි මෙම රෝගය මේ රටින් පහ කරනවා කියලා ආණ්ඩුව දැඩි අදිෂ්ඨානයකින් කටයුතු කරගෙන යනකොට අපි ආදරයෙන් ඉල්ලන්නේ ඔබේ වගකීම ඔබ ඉටු කරන්න. එළමින මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහත්වරුන්ද මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග අද පස්වරු වේ සාකච්ඡාවක නිරත වුණා. පාර්ලිමේන්තු මහමැතිවරණය ජූනි මාස 20 වෙනි සෙනසුරාදා පවත්වන බවට වූ ගැසට් පත්‍රය ඊ රාත්‍රියේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එළඹෙන මහමැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ ලේකම්වරු සහ නියෝජිතයින් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණ සිටියා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ කොමිසම විසින් නිසි තීරණයක් ගත යුතුයි. ඒ තීරණය සම්බන්ධයෙන් අප පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව අපි ප්‍රකාශ කළා. අපි මේ කිසිම තීරණයක් සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වීමක් කරන්නේ නැහැ. මොකද අපි මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේදී අපි විශ්වාස කරනවා රටට සුබදායි තීරණයක් ගනී කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මතය කිරීමෙන් අපිට පැහැදිලි වුණේ මැතිවරණයක් පැවැත්වීමේ තියෙන අමාරුකම් පිළිබඳව එතුමා පැහැදිලි කරා. නමුත් එතුමාට කරන්න දෙයක් නැතිකමට දිනයක් දුන්න බව තමයි අපිට වැටහුණේ. ව්‍යවස්ථානුකූලව ගැටලුවක් තියෙන බවට පෙනියන බවත් එතුමාගේ කතාවෙන් පැහැදිලි වුණා. ජුනි 2ට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව ව්‍යවස්ථානුකූලව රැස් වෙන්න බැයි නම් ඉබේම පාර්ලිමේන්තුව කැඳවිය යුතුව තිබෙනවා. අපි ලෑස්ති හෙට දවසේ ඉඳලා වුණත් මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ මැතිවරණ ව්‍යාපාරයේ සාධාරණ ක්‍රියාත්මක කිරීම උදෙසා සෞඛ්‍ය බලධාරියාගෙන් මුළු රටටම විවෘත විනිවිද භාවයෙන් යුක්ත ලිඛිත සහතිකයක් අවශ්‍යයි. අපේ එකම අරමුණ සීල් දෙලක් සමග ඒකරාශී වෙලා දිනවමු ශ්‍රී ලංකාව ගොඩනගන්න. දිනවමු ශ්‍රී ලංකාව ගොඩනගන්න සාධාරණ විතරක් නෙවෙයි අගාධයකට මේ රටම ඇදෑමේ ක්‍රියාදාමයක් කියලා අපි කියා සිටින කැමැති අප දිගින් දිගටම විමසා සිටියේ ජුනි 20 මැතිවරණ පැවැත්වුවේ හැකිද කියන කරුණ දැන් මතුවලා තියෙන
विशाल वातावरण विशेष अंक जनरल शवेंद्र सिल्वा महत्वरुण सह मेतिवरण कुमसमातराय වෛරස් එක අනු හමුවේ තිබෙන තත්ත්වයක් මට පැහැදිලි කිරීමක් කරන්න තිබෙදී එපමණයි මම ඒ දේ පැහැදිලි කළ දුන්නා යුද හමුදාව සාමාන්‍යයෙන් ඡන්දකදී අපි සම්බන්ධ වෙන්නේ නැහනේ ඡන්දයක් සාමාන්‍යයෙන් කරන්නේ පොලිසියත් එක්ක හමුදා සම්බන්ධ වෙන අඩුයි කොවිඩ් 19 ව්‍යසනය හේතුවෙන් ආදායම් අහිමි වූ මිලියන 1.9කට අධික අයදුම් කරුවන් සඳහා එම දීමනාව නිවසටම ගොස් ලබා දීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. මෙම ක්‍රියාන්විතය පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලන බෙදයකින් තොරව මෙවන විට රට පුරා සිදු කෙරෙනවා. එහෙත් ඇතැම් ප්‍රදේශවල දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මුල් කරගනිමින් එම කටයුතු සිදුවන බවටයි ජනතාව චෝදනා කරන්නේ. පානදුර සාගර මාවතේ සේවා පීස මැදිස්ථානයේදීද ඊයේ දිනේ ශ්‍රේෂ්ඨ කිහිපයක පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දීම සිදු කරුණා. එෙහිදී එම ස්ථානයට පැමිණි පානදුර නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ අවිධිමත් ලෙස අදාළ සහන ලබා දෙන බවට චෝදනා කරමින් මේ අපි රාජකාරියක් කරන්නේ මිස මේ කියන්නේ යහන්ද කවුන්ට අතරංගුර ගන්න ඕනේ කියේ ඔන්න මම අතරංගුර ගත්තා එනවා යන්න මේ බෑ බෑ මාන්ත දාන්න මාන්ත දාන්න එන්න මාන්ත දාන්න හරි මම මාන්ත දාන්න අතරංගුර ගන්නවා කියලා කරේ දාගෙන යතේ ආරයන්න බෑ මාන්ත දාන්න ඩිස්ප්ලේ ගන්නවා මාන්ත දාන්න පුතේ පුරවන්නක පුතේ මම කරන්නකො කරන්න යවන්කො මේ පුතේ මම හන්නෙන්න බෝ මොන විතුරා ඒ ගන්න බං මොන විතුරාද බොනේ 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 රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බහදා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර එෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ මන්ත්‍රීවරයා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කරන ලෙසයි. කෙසේ වෙතත් ඔහු මේ වන විට බන්දනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර ඉංගිරිය රයිගම්බත ප්‍රදේශයේදීද ඊයේ පස්සරුවේ උණුසුම් තත්වයක් ඇති වුනේ රුපියල් 5000ක දීමනාව ලබා දීමේ ක්‍රමවේදය අක්‍රමවත්ව සිදුවන බවට පිරිසක් චෝදනා කිරීමත් සමගයි එම සිද්ධියට හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද සම්බන්ධ වී තිබුණා. මේ අතර ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රේෂ්ඨ කිහිපයක ජනතාව සඳහා අද දිනේ රුපියල් 5000ක දීමනාව ලබා දීම සිදු වූ අතර ඇතැම් ස්ථානවල ජනතාව කිසිදු ආරක්ෂිත ක්‍රමවේදකින් තොරව එම මුදල් ලබා ගැනීමට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. COVID-19 වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණියා. එලෙස පැමිණි සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. පාකිස්තානයට ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 113 දෙනෙක් අද පස්වරුවේ මෙලෙස දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්
පැමිණි පිරිස අතර පාකිස්තානයේ විවිධ පාඨමාලා සඳහා ගොස් සිටි යුධ ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් නිලධාරීන් 82 දෙනෙක් සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ. अवधान सहित अयव रोहलोट यम किट अनेव निरोधायन यम किस्ता ओन सियलु दिना निरोधायन मध्यस्थान यम किरी कोरोना वायरस व्याप्ति मर्तने की कटयुत संदा जपानय अमेरिका डोल मिलियन एक दशम दिखक आधार श्रीलंका वट प्रधान अतिभव निवेदन निकुत्कर्मी जपान थानापति कार्यालय पवसनवा मेम आधार मेरट लबादी एत्ते एक्स जातीन गे रमा अरमुदल संक्रमण कीन संधावु जात्यांतर संविधाने सह जात्यांतर रतु कुरुस सह रतु अडसंद संगम सम्मेलन यन संविधान हरहाय मे अतर कोरोना वायरसे मेरटें तुरान किरीम संधा राजये दियात करतिबेन वेडसटहन संधा मेरट जनतावद हैकी पमनेन से दायकत्वे लबादीमट तव दुरटात पियवर गणिमिन सिटिनवा ए पिलिबंद तोरतुरु समगिन यहपत पुरवेसियो विशेषांगिय दैन වසංගතයෙන් මුළු රටම පීඩාවටපත් ඇති මොහොතක ජනතාව නගා සිටීමේ අරමුණෙන් රජය ආරම්භ කළ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අද පියවර ගත්තා. සංගමයේ නිලධාරීන් විසින් ඊට අදාළ චෙක් පත ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවේ කොළඹ 7 විජේරාම නිල නිවසේදී. මේ අතර ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමගින් කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සඳහා රජය විසින් ආරම්භ කළ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂයද අද වන විට රුපියල් මිලියන 785 දක්වා ඉහළ කොස් ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. ඒ ගැමුණු හේවා රෙජිමේන්තු සේවා මුක්ත බට සංගමයේ පරිත්‍යාග කළ රුපියල් 50,000ක මුදලත් බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ සංගමයේ පරිත්‍යාග කළ රුපියල් මිලියන 1.5ත් ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් ඖෂධ ආයතනය සහ විජය නිෂ්පාදන පුද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 5ක මුදලත් නිෂිකෝ අන්තර්ජාතික පෞද්ගලික සමාගම පීපල්ස් රක්ෂණ ආයතනය සහ රුසියානු අධ්‍යාපන ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියනේ බැගින් වූ ආධාරයන්ද අද අරමුදලට එක්වීමත් සමගයි මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් රට තුල පවතින තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් දුෂ්කරතාවයටපත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 600ක් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්ුණා. අනුරාධපුර වෘත්තිකයන්ගේ එකමුතුව විසින් අනුරාධපුර සිංහ සමාජය සහ අනුරාධපුර නගරයේ උපකාරක පන්ති පවත්වාගෙන යන ආයතන සහ ගුරුවරුන්ගේද දායකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. රුපියල් 1500ක පමණ වටිනාකමකින් යුතු මෙම වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දීමේ අවස්ථාවට මහා සංඝ රත්නයේද එක්ව සිටියා. මේ අතර කොරෝනා වසංගතය තුරන් කිරීමේ මෙහෙයුමට ඍජු දායක වන මෙරට සෞඛ්‍ය සේවා නිලධාරීන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමට සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකින්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය ඊයේ පියවරගෙන තිබුණා. ඒ බව සංකේතවත් කරමින් ඇඳුම් කට්ටල දහසක් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත ලබා දීම සිදු කෙරුණේ මග නැගුම අමාත්‍යංශයේදී. මේ අතර මහරගම අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත එමරෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමක්ද පසුගිය දා සිදු කෙරුණා. ව්‍යාපාරිකයෙකු විසින් මෙම ආධාර ලබා දීම සිදු කර ඇති අතර මෙමගින් අපේක්ෂාරෝහලේ නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩාත් පහසු වනු ඇති බවයි පැවසෙන්නේ. මේ අතර කටුවපිටියේ දේවස්ථානයේදී පාස්කිරදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ ගම්මාන පහක ජනතාවට ආහාර පාන ලබා දීමේ වැඩසටහනක්ද නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රියාත්මක වුණා. දානපතින්ගේ සහ පොලිසියද ආධාර උපකාර මත මෙම ආධාර ලබා දීම සිදු කෙරුණේ නීගමෝ පොලිස් අධිකාරී කාර්යාලයේ පරිශ්‍රයේදී. ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල රට පුරා සිදුවන නීති විරෝධී ක්‍රියා වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවනවා.
පසුගිය මාස 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 34,828 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් භාරයටගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 8,913ක්. මේ අතර ගත වූ පැය කිහිපය තුළත් ඇඳිරි නීතිය කඩකිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් මාතලේ නගරයේ වෙළඳසල් දෙකක් විවෘත කර පවත්වාගෙන ගිය පුද්ගලයන් 6 දෙනෙකු අද දහවල් මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති අකුරණ සහ අලවතුගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වන අතර සූක්ෂම ලෙස පැමිණ මෙම වෙළඳසල් විවෘත කර පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මෙතර නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු නුගේගොඩ කොට්ටාස දූෂණ මර්ධන අංශය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. මෙතර මාවනැල්ල රන්දියවැල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ මෙන්ම අද උදෑසන නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණේ ප්‍රදේශයේ පොදු ලිඳක් පුද්ගලයෙකු වසා දැමීමක් මුල් කර ගනිමින්. අදාළ ලිඳ වැසීම සඳහා ඔහු ටිපර රථයකින් පස් රැගෙන විත් ඇති අතර එම ටිපර රථයද ඊයේ රාත්‍රී ලිඳට පෙරළී ගොස් තිබෙනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන්ස්කාගාර රසක් වැටලීමට පොලිසිය සහ සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මලබේ නවගත්තේගම මත්තේගොඩ කහතුඩුව කොටදෙනියාව වරකපොල ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම වැටලීම් සිදු කර තිබුණා. ඒ සමගින් ලයිව් ඇට් 10:30 අදට අවසන්. මම මදුශාන්ද සිරි. මම චවිකා ගුණසේකර. යලි හමුවීම හෙට උදෑසන අද දවසේ. සුබ රාත්‍රියක්.